මේ ඡන්දේ දීපු 69 ලක්ෂයක් ජනතාව වගේම ඊට විරුද්ධව දීපු 58 ලක්ෂයක ජනතාව අද ජීවත් වෙන්න විදියක් නැතුව තුන් වේල කන්න විදියක් නැතුව ඉන්නවා. එක පැත්තකින් තෙල් මිල වැඩි කළා. ඒකෙන් සෑම වණ්ඩයකම මිල වැඩි වෙලා. අනිත් පැත්තෙන් ගෑස් මිල වැඩි කළා. තව පැත්තකින් පාම් පිටි පිලෝ එකේ ඉඳලා විශේෂයෙන්ම කිරි පැකට් එකේ ඉඳලා රටේ සෑම භාණ්ඩයක්ම මිල වට්ටම් වැඩි වෙලා තිබෙනවා. එහෙමනම් අද කිරි පිටි ටික ගන්න පොලිමේ යන තත්ත්වයක්. ගෑස් සිලින්ඩරයක් අරගෙන කරේ තියාගෙන පොලිමේ ඉන්න තත්ත්වයක්. තව පැත්තකින් පාන් ගෙඩියක් පවා හැන්දෑවට අද ගන්න පුළුවන් කමක් නැහැ. සීමා වෙලා තිබෙනවා. ගෙයක් හදා ගන්න සිමෙන්ති කොට්ටයක් ගන්න අද කලුනික හොයන වගේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තුල හැම පැත්තකින්ම ජනතාවට දරා ගන්න බැරි ඉතාමත්ම දරුණු තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙනකොට අපිට බයක් තිබෙනවා. ඩොලරුත් නැත්තම් මේ රටේ මේ ආණ්ඩුවට හෙට අනිද්ද වෙනකොට බැරි වෙලාවත් මේ රටේ කෘෂි ආර්ථිකය කඩාගෙන වැටුණොත් වීගොවියගේ අසන්න ලබා ගන්න බැරි වුණොත් නියමිත පරිදි මම හිතනවා අපට පිට රටින් හාල් ආනයනය කරන්න වෙනකොට තවත් ඩොලර් විශාල මුදලක් යනකොට ඒ ඩොලර් මම හිතනවා ලබා ගන්න ක්‍රමවේදයක් නැති වෙනකොට අපි අසරණ වෙනවා. දැන් බලන්න මේ මහකන්නේ දැන් පටන් ගත්තා. මහකන්නේ තමයි මේ රටේ වී නිෂ්පාදනයේ වැඩිම ප්‍රතිශතයක් මේ රටේට වගේම විශේෂයෙන්ම ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ. හැබැයි මහකන්නේ පටන් ගන්නකොට තවමත් මේ අහිංසක දුක් විඳින කනකරු උගස් තියලා ඒ වගේම කැප කරලා මේ කරන ගොවිතැනින් අස්වැන්න නෙලා ගැනීම ප්‍රශ්නයක්. මොකද මේ වෙන විට අපි දන්නවා දිලීර වර්ග ඒකම පලිබෝධනාශක නැතිකම නිසා එක පැත්තකින් රසායනික පොහොර නැතිකම නිසා මේ අස්වැන්නට මොන දේ සිද්ධ වේද කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මහකන්නේ පටන් ගන්නකොට කරුණා කළ දැන් පටන් අරගෙන මේක ක්‍රියාත්මක වෙනකොට රසායනික පොහොර අඩු ගානේ යම් ප්‍රතිශතයක් හරි ලංකාවට ගෙනල්ලා මේ ගොවියන්ට දෙන්න තෙල් බෙහෙත් ටික දෙන්න මට දැනගන්න ලැබුණ හෙට වෙන විට දැන් මේ ආණ්ඩුව මොන විදියට පුරසාරම් දෙඩුවත් දැන් ටිකක් එයාලටත් මහින්දනේ දැන් රත් වෙලා තියෙන පුටුව දැන් ටික ටික හෝ රසායනික බෙහෙත් ඒ වගේම ඒ වල්නාශක දිලීරනාශක පලිබෝධනාශක ටිකක් ගේන්න දැන් මට ආරංචි වර්ග 9ක් ගේන්න දැන් ලෑස්ති වෙනවා කියලා. හැබැයි ඒකටත් මට විශ්වාසයක් නැහැ මේ ආණ්ඩුව මොන එකට ලෑස්ති වෙනවද කියලා. බැරි වෙලාවත් පුතෝ මේ දිලීර පලිබෝධනාශක ටික ගේන්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ? අපි දන්නවා හෙට අනිද්දා අපි බලාපොරොත්තු ඉන්න මහකන්නේ අස්සන්න සම්පූර්ණයෙන්ම කඩා වැටිලා මේ රටේ වී නිෂ්පාදනය අඩු වෙලා මේ රටේ මිනිසුන්ට හාල් ටික පිට රටින් ගේන තත්වයකටපත් වෙනකොට ඩොලර් නැතිකම නිසා ඩොලර් හිඟා කන මේ ආණ්ඩුව ටේක් කරගන්නත් පුළුවන් කමක් නැහැ.